අයිබෝන් නිරෝගිමත් සදායමයක් රටම ලෝම සුවපත් වේවා යලි යලි පතන්නට ඕනි පැතුම එයයි මුළු ලෝකෙටම අවශ්‍යලා තියෙන පැතුම එයයි නිරෝගිමත් වේවා සුවපත් වේවා ඒ පැතුමත් සමගින් හිත ඉල්ලන තරු ආරම්භ කරන්න අපට අවසර දෙන්න වදන්වාද හිත ඉල්ලන තරු කොයිතරම්නම් සරුසාරද කියලා ඔබේ අදහස් ඔබේ කමෙන්ට්ස් අපිට ගොඩක් වටිනවා ඒවා අපිට ගොඩක්ම දැනුණා ඒවට බොහොම ස්තුතියි කියලා කියන්න අද දෙක එකතු කළා මේක අවස්ථාව කරගන්නවා අද සමස්ත කලාවම මෙතන අපි එහෙම කිව්වොත් ඒක වඩා නෙවැරදි දශක ගණනාවක් මුළුල්ලේ ඔබේ ආදරය දිනාගෙන ඔබේ හදවතේ ගැඹුරටම ලංගුණු කලා ශිල්පීන් ශිල්පිනියන් අද හිත ඉල්ලන තරු සමගින් එහෙමනම් AI සමගින් දවස ගත කරන්න සැදී පෑදෙද්දි ඔබට අපව අමතන්න පුළුවන් දුරකථන අංකය මතක් කරන්නම් 2599132 මේ අය සිනමාව ජයගත්තා මේ අය පුංචි තිරේ ජයගත්තා මේ අය පළමු කොටම වේදිකාව ජයගත්තා ඒ නිසා මේ කලාව අතැඹුලක්සේ දැන හැඳින ගත්තා ඒ යෝධ පින්ම පණින්නට හිත ඉල්ලන තරු අපිට අවසර සරුසාර කණ්ඩායමක් සමගින් මේ ආරඹෙන්නේ ඔබ ආදරය කරන ඔබට ආදරය කරන හිත ඉල්ලන තරු සාර්ථක ආරම්භයක් සමගින් අපි ආද හිත ඉල්ලන තරු ඔබ වෙතට ලං කරන්න සූදානම්. අපි එමනම් අද හඳුනා ගැනීම නාඹර වස්සගින්ම ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අද නාඹර වස්සට අඳින්නේ කවුද? එදා මෙදා තුර පුංචි තිරේ මෙතෙක් බිහි වූ සුපිරිම පෙම්වතා වූ
ඔහුට ගන්න පෙම්වතෙක් මේ වෙනතුරු පුංචි තිරේ බිහිවිය නොමැත ඔබ ආදරය කරන මේ සුපිරි නළුවා හඳුනා ගන්න කමල් අද්දර ආරච්චි අයබෝන් 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 ජයන් ජයන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නාඹර වස්සෙක් කරපුවා මිතුරු අනිත් අය කවුද මිතුරු කේප හරක් වගේ නෝ रंगन शिल्पी प्रतिभा समगिन्म हदी वेडुनु प्रतिभा निसाम उपन हपन कम देकु उबे हदवते पतुल रंदुनु मे सुपिरी नालु आहादु नागन श्रियांत मेंडिस जयम वेवाला प्रार्थना चरितांगना ओम तवाय विविध चरित विविध विधियट पानपोमीन अपे रटे प्रतिभा कुमग्दय रंगणी आत्पुत्तबु रंगणी आत्पुत्तबन्नट थवत पिरिवरकट गन्नु मे असहाय रंगन शिल्पी आंदुना गन्न महेंद्र पेरेरा आयबोन जयम जयम वालुकुवाई आयबोन आयबोन लुकुवाई जय वेवा हेमडाम अध्यक्ष नाम अध्यक्षकवरेक नाम ए ओम तमाय मे कालिद अपे कालिद नवे सर्वकालीन श्रीलांकी अध्यक्षकवरया ओहोय हनुना गन्न मे जयंत चंद्रसिरि आयवन जयं जयं मेन्निकला प्रार्थना करन कलावे अपूर्णत्वयत् समगिन रेंदी प्रतिभाव रंगणीन पवनक् नवे वेष निरूपणेन उत्पेन्नुं करपु मे अपूर्व चरित्रयत् हनुना गन्न वसंत वित्तच्चि महाप्रतिभापूर्ण कलाशिल्पया मे वेडस्थान सहभागी मे वेडस्थाने अडुवक् मकालोनी मनालिया मे सुपिरी पेंबताट मंकी नो मगित्ति के पोड़ाक इसरहाट यान एन केला माइक के कात अरगेन में एन मम बिस्मंद वयाने में मम बिस्मंद हरी ओब पुंची तिरे मा एक्यू वचन एस याल्लाक में निवेरदी ओब पस्तनाव माता अद योद वचन वली मा दन्ना सिंगले हुंदम वचन वली हदुन्ना दी है की ए तराम ओबगी वाटिनाकम इहलाई මා ඔබට හඳුන්වා දීම මා අදටත් විශ්වාස කරන රටම විශ්වාස කරන දේ ඒ තමයි පුංචි නිරේ තිරේ ඔබට ගහන්න ඔබට ලං වෙන්න පෙම්බතෙක් තාමත් බිහිවි නෑ ඔබේ පෙම් ජවනිකා ඒ තරම් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක හදවත්වල නින්නාද වෙනවා ඒ නිදන්ගතව තිබෙනවා ඉතින් මට කියන්නකෝ ඒ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන්නේ ඒ හින්දා මම හරි මම ඔබට ආරාධනා කරනවා අපේ රටේ यदा मेदातुर सिनेमा वे बिहु सुरूपी मनिलियव खेंदवागे ने इन लसन हिंदी गीते के ये वगी निकाम वर्णना करने गीते के अन्य वर्णना करने सुरूपी बाव वर्णना करने गीते के इन मेते बिहु सुरूपी मरांगने शिल्पनीय ओबर आगे ने होंदाई ये नां ओबर टाई पहले ही दन ने भाई वर्णना कमक ने ये तरंग ऐवाती नो अरंगे इंद एक लड़की
अब जैसे उजली किरण जैसे बन में हिरण जैसे चांदनी रात जैसे नरमी की बात जैसे मंदिर में हो एक जलता दिया एक लड़की को देखा तो ऐसा लगा සුරූපීම රංගන ශිල්පිනිය ආදරෙන් හඳුනා ගන්න සබිතා පෙරේරා අයබෝන් නැති අයබෝන් ජයන් ජයම් වෙන්න කියලා අක්කරක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම හැමෝම සුවපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හොඳයි එහෙමනම් මේ 6 දෙනා සමගින් ලස්සන දවසක් ගත කරන්න යන්න මතකයිනේ අපිට අංකණය කරන්න කියලා දවස ඉවරයි හැබැයි ලංගනේ දැන් දවස ඉවර කරන්න යන්නේ ඔව් ඒ කියන්නේ දවස ගත කළා වගේ තමයි ඔයගොල්ලොත් එක්ක පොඩි වෙලාවක් රැඳුණත් ඒ තරම් දැනෙනවා ඒ වගේම මම පොඩ්ඩක් ඔයගලන් එක්කන් යන්නම් අතීතයට සිටු දියනියෝ ඒ චිත්‍රපටයේ රංගපෑ රංගන ශිල්පීන් ශිල්පිනියන් කීප දෙනෙක්ම මෙතන ඉන්නවා ප්‍රධාන රංගන ශිල්පිනියත් එක්ක මහෙන් රයි දැන් රංගපෑම් ද මේක වෘත්තියක් විදියට කරනකොට දැන් වෘත්තිමය රංගන ශිල්පියෙක් යමක් ප්‍රකාශ කරන්නට ආදද්දි ඇයි ඒකට වෙහෙළුවක් කළේ නෑ දිලකන සාමාන්‍යයෙන් කමල් අද්දරාරච්චිට පුළුවන් දැන් එකවතාවදී මතක මට මතකයි හර්බර්ට් රංජිත් පිරිස්ගේ ටෙලිනාටික ඔයත් හිටියා තැඹිලි ගෙඩියක් කපලා මෙයාට දෙනවනේ තනිකර ලුණු වතුර පුරවල තැඹිලි ගෙඩිය මෙයා හැබැයි තැඹිලි බොනවා වගේම ලුණු වතුර බීලා ඇඩ් කරා දැන් ඉතින් මම හිතුවේ ඉතින් මේක එහෙම දක්ෂතාවයක් තියෙන කෙනෙක් නේ ඉතින් සිටිදී නේ බන්දුල පම්බුගමාරගේ චිත්‍රපටි එක සීන් එකක් තියෙනවා සවිතා ඉන්නවා सबिता इन पड़िया वाड़ी अंडा टेलीग्राम में कथे आगे मैं रिहर्सल अदर अच्छी अभी थी यूनिवर्सिटी को लोटेन कमल देख लबीता हाँ मुखद नमक मे अभी मुखद प्रश्न सबीता अंदा टेलीग्राम में देना नाम कमल टेलीग्राम कर बाल लेकिन अभी मियाला
ගලද රියසල් එක ඉවරයි. දැන් ටේක් එක යනවා. තාත්තා මිය ගියා ඉක්මනට. තාත්තා මිය ගියා වහාම ගෙදර එන්න. දැන් ටේක් එක. දැන් අර වගේම අපි කොරිඩෝ එකේ ඉනවා සබිතා ඉන්නවා මේක තියාගෙන හඳාඳ කමල් ආවේ ඇයි මොකද කියලා අහන්න ගියා අර ගියා. ගත්ත ටෙලිග්‍රෑම් එක ගත්ත ගම ගලිනා වුණා. බන්දුල පද්මකුමාර යකා නැග්ගා. බන්දුල යම් කමල් මොකද කමල් ඒ කරේ. අර අඳාගෙන කරගෙන මේක හරි ඉමෝෂනල් සීන් එක දැමම ඉන්නවත් නැතුව හරි. මොකද දැන් උනේ දැන් ටේක් එකට යනකොට මම අර ටෙලිග්‍රෑම් එක හිමින් අරගෙන තාත්තා මිය කියන එක ගිහින් ඇවලා තාත්තාට බඩ ගියා කිව්වා. තාම ගෙදර ඉන්න කියලා ලිව්වා. අර බඩ කියලා දැන් මරකට. බඩ කියලා නෙමෙයි දාලා තිබුණේ මට මේ වචන යොස් කරා. ඒ හා සමාන වචනයක් ඉදින් මම දැන් කිව්වේ ඇත්ත තමයි. වෙන නිකන් මෙන්න මෙහෙම එකක් දැම් මේ. බඩට සමාන වචන. ගියා වහාම එන්න. මේකද hina වුණා. ඉනාවල හොඳටම බැනුන් හැබැයි මම ආව පාවා දුන්නේ නැහැ. මෙයා දැනගත්තේ නැහැ මම ලිව්වා කියලා. පස්සේ මගේ හැසිරීම රටාවෙන් මෙයාට මට තේරුණා. ඈ වැඩ කරන්න එපා හරිද? අර වැඩ කරන්න එපා කිව්වා. අර වැඩ කරන්න එපා කිව්වා. ඒකත් කියන්නේ නැහැ. ඒකත් කියන්නේ නැහැ. ඒක තරමගේ තමයි. ඔව් දැන් සබීතක්ගේ වහා ඔහොම නිහඬව හිටියට ඇසල කලවරේ මේ දෙන්නම හිටියා. අඳන්න ඕන තියෙන ජවනිකා අඳාගෙන කරන්න ඔයාට ඕනි. කැමරාව පිටිපස්සෙන් ඉඳන් මේ දෙන්නා ඒක කරන්න දුන්නද? හරි නේද මම නේ වෙනව ආ ඩිපාර්ට්මන්ට් එකේ මම ප්‍රධාන නළුවා අර ආ ඩිපාර්ට්මන්ට් මම හොඳට මන්නේ ඔය අන්තිම ආ ඩිරෙක්ටර් ඊට පස්සේ මම හොඳට මඬනවා දැන් අඬ අඬ දිනවා මට පේනවා කැමරා එක මෙහෙම ඊට පස්සේ මේගොලු නටනවා උඩ පහින්ව ඉන්නා වෙන එහෙම උඩ පැන මට ඒක පස්සේ දැන් මම මට දැන් ජැක්සන් යනවා දැන් මේ ඩිරෙක්ටර් මේ සීන් එක ගෙනියනවා එහෙමම මම ඒක කරා ඒ කරාට පස්සේ උනර මට මට දැන් තවත් ඇඬනවා මේ මේකට. ඇයි මට හොඳට කරගන්න උනත්. එහෙම එහෙම තත්ත්වයක් ඇතිකලේ නේද? ඕ. අපි දැනගෙන මේගොල්ලෝ එහෙම තමයි. මේගොල්ලෝ එහෙම තමයි හැබැයි. සිදු රංගනේ කේදෙනවා කියලා අපි. අපි දැනගෙන ඉන්නේ මේ එක. ජාන්තයි වාගේ අධ්‍යක්ෂණයේදී කොහමද මේගොල්ලෝ ඔය වගේ වැඩ කොච්චර කළාද මේ මහේන්ද්‍රයයි කමල්ලයි. ඒ දෙන්න එකතු වුණාම අමුතු විකෘති එක සතෙක් හැදෙනවා. ඒක හරි අවුලක්. මම ඊට සම්බන්ධව උත්සාහ කරනවා ඒ දෙන්නම වෙන් කළා තියන්න. වෙනම කාමරවලට දාන්න. පුළුවන් නම් ඒ මුණ ගැසින් හැකිතාක් වරක් වන්න. ඔව් දැන් මේ ඔයා අද මෙහි ගීත ගායනා කළේ නැහැ. කළා. හිතෙන් හිතෙන්. හිතෙන් ගායනා කළා. හැබැයි ඔයා විදේශගත වෙච්ච වෙලාවේ කෙනෙක්ට සුබ පැතුමක් එකතු කළා අපේ ලංකාවේ විදියට. ඔයත් එක තවත් සගේක් එතන හිටියා. එතන දිනම් ඔයාට සින්දු කියන්න පුළුවන්. විදේශවල එක එක කරනවා මොකද දන්නවද? අපේ ගැට්ටේ කවුරුත් දැනේ. ඔව්. ඔබේ කරන්න කියන්න එපා. හරි මං ඒ ගැන කියන්නම් ඊට කලින් අපි මහනුවරට යනවා ඉරේෂ් ඇවිල්ලා ඉනෝ ආයිබෝන් ඉරේෂ්. හලෝ. ආයිබෝන්. ආයිබෝන් නේද? කවු කාටද කතා කරන්නේ? स्वर्णवाहिनी ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා ආගේ වචනේ කතා කරන්නේ කලින් තිබ්බ හේම රයින් ජැක්සන් නිගේට අපු ගෙනියනවා අපි හරි සතුටුයි හරි බොහොම ස්තුතියි කතා කරන්න කාර්ද කතා කරන්න කවලයි කතා කරන්න පුළුවන් දරන්නේ පුළුවන් මේ ඉන්න බලාගෙන ආරය yes මෙයාගෙන ඉන්න මම ඉරිත හේම ඉස්සරහනේ ඔය රේෂා අපේ මොකද චිත්‍ර ශිල්පිනිය එහෙම නැත්නම් ගියේ පද රචකාව තව තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා නේ ඒකෙන් පාරේ එක පාර වැඩි වගේ ඒ කොහොමද මම ඔයගෙ ෆෑන් කෙනෙක් විදිහට තමයි කතා කරන්නේ මෙකින් තමයි මේ අලුත් කැඩ මොනන්ද සමහරයි අමාරුම ප්‍රශ්නේ මොකද ඔක්කොම ප්ලෑන් කරපු වැඩ ඔක්කොම නිකන් කැළඹිලා කැළතිලා දැන් මේ අවස්ථාවේ තියෙන්නේ
නමුත් යම් යම් පොඩි තීනා පොඩි දෘෂ්ටියක් තියනවා කොයි පැත්තටද යන්න ඕනේ කියලා. මම හිතනවා මේ 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 පවතින මේ කොවිඩ් තත්ත්වෙත් එක්ක හොඳට තේරුම් අරගෙන දැන් ඉතින් විවිධ පැතිවලට මේ මේ හිත යොමු කරමින් ඉන්නේ. නමුත් මම මේ කොවිඩ් ප්‍රශ්න ඇති වෙන්න ඉස්සෙල්ලා මම සූදානම් වෙලා හිටියේ චිත්‍රපට කර්මාන්තයට සම්පූර්ණයෙන්ම සම් ඒ කියන්නේ සපෝට් සර්විස් එකක් වෙන්න. ඒ කියන්නේ ඒකට අනුබද්ධ සියලුම සේවාවන් කරගෙන යන්න පුළුවන් චිත්‍රාගාර සංකීර්ණයක් එක්ක ඒ කියන්නේ පොඩියට ඒ හැම දෙයක්ම එකම තැනින් කරගන්න පුළුවන් විදිහ ඒ කියන්නේ කෙනෙක් ෂූට් කරගෙන ආපුවාම චිත්‍රපටයක් එතනින් එහාට සංස්කරණය කිරීම කලර් ග්‍රේඩින් කිරීම සංගීත පටිගත කිරීම සියලුම දේ කරලා එකවහලක් යටින් සියලුම දේවල් කරගන්න. නමුත් ඉතින් හැබැයි ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද චිත්‍රපටි කියලා අද වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. මොකද ඒකත් රූපවාහිනී මාධ්‍යයටම අද සම්බන්ධයි. මොකද කැමරා එකක් ගත්තත් අද ඒ කැමරා එකෙන්ම ටෙලිවිෂන් එකටත් අවශ්‍ය දේවල් අපි රූපගත කරනවා. ඉතින් ඒක නිසා ඒක වෙනත් කෝණයකින් බලන්න සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ අංශයෙන් මම ඉදිරියට යනවා. හොමසෝතිරේෂ අපිට කතා කළාට ජර්මනියේ ගිහිල්ලා මොකද උනේ කියලා මං ජයන්තයගෙන් අහගෙන හිටියේ. පිඩෙල් ක්ලාවුස් බවට මංපත් වුණා නම් ඔයාද මං ඉස්සරහා සින්දුවක් කියනවා. පිඩෙල් ක්ලාවුස් කේ උපන්දිනයට වා සින්දුවක් කියලා. ඩොක්ටර් ක්ලාවුස් ෆිඩ්ලර්. නා. ක්ලාවුස් ෆිඩ්ලර්. මේ ඔක්කොම පටල ගන්නවා. දැන් අර මේ නැත්තම් පොඩි 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 ආව මෙයා වෙන්න පුළුවන්. මං ජර්මනිය දන්නේ නැහැ. අපේ සර්ගේ උපන්දිනය ආවා. ද උපන්දිනේට ඉතින් කේක අය ඇවිල්ලා එක එකව තෑගි දෙනවා අපි පුටි තෑග කරන් ගියා අසියන්ති කිව්වා මම නෙමෙයි මෙයා බයරතු සින්දු කියන ඕනේ දැනක දාදත් කියලා බයරතු මේ මෙයා කිව්වා අපි මචං ලංකාව අපි හොඳ අපි බයරතු ආන්න ඕනේ ඔව් බය වෙන්න අසියන්තයි පුරාණ්ඩකෝ කතාවට ඒ කියන්නේ අපි උපන්දිනය ආවා අපි එතනදී කිව්වා බහේ හිටපු විවිධ රටවල් වල කට්ටිය හිටියා තමන්ගේ රටේ උපන්දිනයට සුබපතන විදිහට සුබපැතුමක් එකතු කරන්න කියලා හරිනේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ සුබපතන්නේ Happy birthday to you කියලා අපේ රටේ නෙවෙයි නේද ඒක හින්දා දැන් ජයන්ත යෝජනා කරනවා මං ඉතිල්ල මං ගන්නවා හරි ඔව් අයියා ගන්න මේ යෝජනා කරනවා අපිට ගැළපෙන සින්දුවක් මචං දැන් කියන්න ඕනේ. දැන් තෑගි උපන්දිනේ සුබපැතුම්. මචං දැන් Happy birthday. ඒක අපිට පට්ට ගහලා නේ. ඔක්ක පට්ට ගහලා නේ මොකද දන්නවද? එයක් සින්දුවක් පටන් ගත්තා. කප්සුව හස්කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ බවින් බවය යන මන් සලකුණු දැක ඔබව සොයා ආවා කවුස් ඔබව සොයා ආවා දැසට දේනවා කවුස් කියලා ගෑනු නමනේ හැබැයි අර්ථය අපි දන්නවා පස්සේ එයාට අපි අර්ථය තේරුම් ගන්නවා හැබැයි කෙසේ වෙතත් ඒ සින්දුව තමයි නැගලම ගියේ මොකද මිනිහා කියනවා හයියෙන්ම ඒ නම කිව්ව එකම සින්දුව විතරයි ලංකාවේ උපන්දින සුපැතුම තමයි හොඳම කිව්වයි හරි එහෙනම් එදා කිව්වා නම් ඒ විදිහට සින්දුවක් ජයන්තයිය කිව්වා මේ ඕන තැනකදී ශ්‍රියන්තයිය සින්දු කියනවා කියලා එහෙනම් ඉන්න ශ්‍රියන්තයිය සින්දුවක් කියන්න මහේන්ද්‍රයිය ඕනේමද මහේන්ද්‍රත් එක්කම දැන් මං අපි කනවා නම් කන්නේ ඔක්කොම එකට කැවෙනවා නම් කැවෙන්නේ කැවෙන්නේ ඉතිහාසයේ පුරාම කාලා තින්නේ එහෙමයි ඒක නිසානේ අවුරුදු 40කට පස්සෙත් නැවත මේ අපි කට්ටි එකට ඉඳගෙන කය අගවාගේ අර වලට මැද ගනු මිසකා කියලා අනු වලට මැද ඉඳගෙන හරි එහෙනම් එන්න ගායන දෙන්නට නෑ ඔබ ගායනා කරන්න මම ඉතින් මං ඉන්න සයිඩ් එකෙන් ඉන්නා සයිඩ් එකේ නෙමෙයි මන් මයිලානේ
ai mirigua buan nesu galana kangula lesinudu ubai mirigua buan nesu prasaya musukana pana nesu ubai meni bina bisam musu adre ran bingun nesu madura दर्शन लसनाई विराधान शक्ति आरंभक विराम आप यानी कुलिया पीटिए टेबल लाइन ने लाख में आई बुआन लाख में आई बुआन कंडरानी और देंगे इन्होंने आने दे ओ देंगे ना वह परिस्थिति इन्होंने इच्छा रही है मतलब मैं हम वो मिन्नोडी कार्ड द कथा कराने सभी तो मिस्टर कराने हरी मिस टेबल इन्हों कथा कराने हेलो सभी तो मिस हेलो कौन बंदे हम दाई बालापुर चित्रपाटिया සනීපයෙන් පරිස්සමෙන් වගකීම ගොඩක් පරිස්සමෙන් ඉන්න කෙනෙක් හොඳ සර්ගේ නාට්‍ය බොහොමයක් මංගලව තියෙනවා සර්ගේ රංගන ඉතාම විශිෂ්ටයි සර්ලා තමයි සුබ පත්‍රය කියලා විදිහට කටයුතු සාර්ථක වෙන්නේ
බොහොම ස්තුතියි ලක්ෂ්මී ආදරයෙන් මේ පැත්තට ඇවිල්ලා ගරුත්වයෙන් කතා කරාට මතක් කරන්න ඕනි හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්නේ මේ වැඩසටහන ආරම්භ වෙනකම්ම මාස්ක් එක දාගෙන හිටියේ පොඩ්ඩක්වත් එහා මෙහා කරේ නැ මේ ඕගලන්ට මම පොඩ්ඩක් දෙයක් පෙන්වන්න ඕනේ ඒ කියන්නේ අපි සමහරලාට නොදන්න දේවල් කනවා බොනවානේ සමහරු නම් නොදන්න දෙයක් කන්නේ බොන්නෙම නැ මන් දන්නේ සබීත අක්කා කොහොමද කියලා කමල් අයියට කවුරු හරි දුන්නොත් නොදන්න දෙයක් කන්න බොන්න කනවා බොනවාද ටෙස්ට් කරලා බලනවා නුවරඑළිය ගිහිල්ලා මොකද්ද නොදන්න කාපු හයි ස්කූල් කියලා මොකද්ද පළතුරක් කාලා ඔව් අලුත් පළතුරක් ආවා ඒක කෑවෙන් පස්සේ ටික නිදිමත ගතියක් ආවා නේ ඒ නිදිමතද මොකද නිදිමතද ඔව් ඒක විතරමද කෑවේ හයි ස්කූල් විතරමද ඔව් ඒක තමයි කෑවේ ඔය 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 නිදිමත වෙන්න බෑ ඕක නෑ 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 වසන්තගේ තියෙනවා කතාවක් අයියේ තප්පරයක් දෙන්න ජයන්ත අයියාගේ මූණ පේ ඇස් දෙක පේන්නේ කඳුළු පැනලා වීදුරු වැදිලා वसंत गिदर हर एक दस पंचे पहे दी मचा पुर्तुगीज़ी ना इतनी नला आय अभी आंग इंदो इंदो कतांदरी इवर वेदुर मैं इतने ये वाके कत्ता में देख के देख आई एक खाता करंग ये विधि आयत पढ़ देख कपारा पैना ने कपार टमणे इंदे की ये विधि ओ दे एक दस पंचे पहे दी पुर्तुगीज़ी लंका वा क्रबने कर काम मट देश दिन दिन मट निंदगी मे स्वयंत मट की आरोग्य देश ने ताम इवर ने निदागन तेहर संपूर्ण बल High school? Yeah, yeah, bang, we both went there. Yeah, auntie, what kind of balan? ඒ බොරු ඇක්ට් එක නැත්තම් වැරදි වැටීමක් කියන්න පුළුවන් ඒකයි මම අවසානයේ දක්වාම අරගෙන ගිය කවත් අපහසුතාවයට පත් කරන්නේ අයියා දැන් තමයි ටිකක් ඇඟට ලේ ටිකක් කියන්නේ හරි අවුලක් නෑ මම දන්නවා දුවට පොඩි ඇක්ට් එකක් දැන් මම දුවට හොඳයි එහෙමනම් ඊළඟ ගැයුමට අපි ඉංග්‍රීසි ගීතයක් තෝරා ගන්න මහේන්ද්‍රයි කවල්ලයත් එක්ක එකතු වෙන මහේන්ද්‍රයා ගිටාර එක ගන්න එහෙනම් ගයන්න මහේන්ද්‍ර Everything to you. Say you wanna start something new, and it's breaking my heart you're leaving, baby, I'm grieving. If you wanna leave, take good care. Hope we have a lot of nice things to wear.
just another nice thing, some bad out there. Ooh, baby, baby, it's a wild world. It's hard to get by just upon a smile. It's a wild world. Always remember you like a child girl. I knew I'd seen a lot of what the world can do, and it's breaking my heart in two, 'cause I never wanna see you sad, girl. Don't be a bad girl, but if you wanna leave, take good care. Hope we have a lot of nice things all day. Just remember there's a lot of bad, and be fair. Well, ooh, baby, baby, it's a wild world. It's hard to get by just upon a smile. Ooh, baby, baby, it's a wild world. Always remember you like a child. La 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 la. Don't be a bad girl, but if you wanna leave, take good care. Hope we have a lot of nice friends out there. Just remember there's a lot of bad. Well, oh baby, baby, it's a wild world. It's hard to get by just upon a smile. Oh baby, baby, it's a wild world. And I always remember you like a child girl. Ooh, baby, baby, it's a wild world. It's hard to get by just upon a smile. Ooh, baby, baby, it's a wild world. And I always remember you like a child. දැන් නාට්‍ය වෙන්නගෙන යන ටිකක් වෙලා යනකොට කමල් හිමින් මෙහෙම අර ගර්ල්ගේ අත අරගෙන දැන් මෙහෙම ඉන්නවා දැන් කමල්. එහෙම ඉන්න ගමයි මේ කමල් මගේ අත අරගෙන මෙහෙම මෙයාගේ අතින් තිබ්බා. ඉතින් මෙයා මේ විදිහට
මූණු හදාද ඉන්නවා මගේ දිහා බල බල මෙහෙම කරගෙන. දැන් අර ගර්ල් දන්නේ නැහනේ. ගර්ල් ඉතින් ඈ මම මේ ඉතින් මට හිතා ගන්න පුළුවන්. මෙහෙම 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 කර කර ඉන්නවා. මෙයා මූණු හදාද ඉන්නකොට මේ මූණ හදපු එක දැක්කා. දැකමම ගර්ල්ට හිතුණා මේක මොකක්ද කියලා. මම බලනකොට මගේ අත අල්ලන් ඉන්නේ. අයියත් සද්ද නැතුව හිටියා. කියා. නෑ ඉතින් මට දැන් මේක ගන්නත් විදියන්නේ නෑ. අනේ ෆව් ෆව්. නෑ නෑ එහෙම දාන්න නෙවෙයි. මම දන්නවා ගර්ල්ගේ හැටි. මම දන්නවා මොකක් හරි වුණොත් එමේ මේක ගිනි විජ්ජුම්බරයක් වෙනවා. මම මේ මතෙන් දැන් අහමුණා අහු වෙච්ච ගමන් දෙවනත් දෙන්න කෑ ගැහුවා මේ මේ ජෝන්සිල්ලාගේ ඇතුළේ හෝල් එක. නාටි යද්දි. නාටි යනවා. ආ. नाट्य मुकुत मत कने जोडिस टाउन शेप करोस माल पुले अब यार दीपिक पुले मारे टाउन हॉल शेप कर टाउन हॉल शेप कर माओ पेन मट बैनो නාට්‍ය ජනතායගේ බස් එක. ඔව්. කීසරයක් කැඩෙනවද? අයියෝ. ගියර් බොක්ස් එක බිම තිබුණා එක දවසක්. ගියර් බොක්ස් එක. හා ඒකත් එක්ක බද්ධ වෙච්ච කතාවක් ඔයාලට තියෙනවා. ඔව්. ඔව්. නෑ නෑ ඒක කියන්නේ අර අර එක දවසක් කොහොම හරි බස් එකේ සෙට් එකක් පටවගෙන අපි මෝරා නාට්‍ය යනවා කුරුණෑගල. යනකොට එකපාරටම රාජගිරි හරියදී බස් එකේ මොකද වැටුණා දඩ බඩ ගා. දැන් දැන් ඩෝන් දැන් වෙනවා. තාංගාල වැටුණා. වැටුණා අපි ගා මල්ලි. बस के मुकद वेटना की बस के क्लीन वगैरह इन मेम बेलवा ना ना आपे कहने आपे कहने आपे कहने वही नहीं आप बस के वेटने दू वाले की सेपा लाइए डीजल टैंकी है बीमा डीजल टैंकी है දවසක් ගිය බොක්ස් එකේ ඉල්ලනවා. ඔව්. ඇයි අපි වෙන බස් වල නැගිලා ආවේ? ගිය බොක්ස් එක ඔක්කොම කඩාගෙන බස් එක. තව දවසක් කමන්නද කිව්වට? හරි මට පොඩි දෙයක් තියෙනවා වාගෙන් අහගන්න. හම්බන්තොටදී එක දවසක් ඒ බස් එකම කැඩිලා කමල්ලායා බැස්සට පස්සේ දුමක් ඇවිල්ලා තියෙනවා. ඒ මොකක්ද? හරියට හරි. මෙහෙමයි වෙන්නේ. දැන් හම්බන්තොට ෂෝ එකේදී රන්න හරියේදී බස් එක කැඩුනා. කැඩෙනවම තමයි. කැඩුනම කමල් මොන මගුලක්ද මචං මේ බස් එක මොකද්ද මේ කියලා මෙයා බැස්සා. බැස්සා හිටි අපි හිතුවා රන්නනේ. අර නිකන් කොම්බුවක් ඉස්සරහට වැටුණාද කියලා. ආයෙත් චිත්‍රපටි වල වැටෙන්නේ. චිත්‍රපටි වල අපි දෙන්න රංගපෑම පිටතේ කිම් වුණා. අර කොස්තාපල් කුංජලෝ නම් වැටෙන්නේ උඩින් මම වැටෙනවා මේ වැටෙනවා මෙහෙම. ඒ වගේ අපි රන්නට අර උඩින් කොම්බුවක් වැටුණාම මෙයා බැස්සද කියලා හිතුවා. හිතලා බලපුවම නෑ එහෙම ගන්නෑ මෙයා පොඩි වනාන්තරයක් ඔය එකක් තිනවා ඒකට ගියා. ගිල්ලා මෙන්න මේ ගල් උස්සන් එනවා එකපාර ගලක් ගෙනල්ලා ගහක් අයිනෙන් තිබ්බා ඊට පස්සේ නියන් දුමක් යනවා බලපුවම පුකුඩ කසහයත් අම්බනවා පත අට එකට සිඳවා සිඳවන්න තුරුත් බස් එක හැදුනේ නෑ ඒ කියන්නේ මේ ශ්‍රියන්ත ඒකේ උනේ මෙයා ගිහිල්ලා බැලුවා එන්ජින් එකක් බලලා තමයි අර වැඩ පටන් ගත්තේ මොකද මෙයා දන්නවා පතාට එකට සිඳවනකොට බස් එක හදාගන්න බෑ කියලා මතකද කමල්ට ඒක මතකද කසායි දුව මතකද කසාදේ නම් කසායේ තිත් බේතක කියලා අපි පටන් ගන්නකොට මතකද ඒ සිඳු හැදුනේ එදා තමයි හොඳයි අපිට දුරකට නැවතුමක් ගොඩක් වෙලා රැඳී සිටියා ආයිබෝන් කවුද මේ එකතු වෙන්නේ හෙලෝයි ආයිබෝන් අනුෂිකා අනුෂිකා කොහොමද පරිස්සමෙන් ඉන්නව නේද हेलो 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 अनुषिका
හොඳින් ඉන්න try එකක් දෙනවා. ඇත්තටම තියෙන තත්ත්වෙත් එක්ක. ඔව් මේ රටේ කොහොමද යන්නේ නැතිද? මේ දවස්වල මොකුත් නැහැ ඉතින් කරන්න හිටපු වැඩ ටික ඔක්කොම postpone වෙලා ගියා ඉස්සරහට ඒක කවදා කෙරෙයිද දන්නේ නැහැ මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් අර කිව්වා වගේ ගෙදර ඉඳලා මේ අද තමයි මාත් එළියට බැස්සේ හරියටම කිව්වොත්. හැමෝටම අමාරු කාලයක්. ඔව් හැමෝටම අමාරු ඉතින්. හොඳින් ඉන්න උත්සාහ කරනවා. ඔය ඒක අපේ මොකක්ද පරිස්සමිනේමු. අද ලීටින් හදාම වෙන ඔයගොල්ලෝ හරි දැක්ෂ අපේ රටේ ඉන්න කලාකාරයෝ. මින් ජනප්‍රියතේ ඉන්ද්‍රතරංගේ කට්ටියකින් එසයිකින් අපේ ඉතල ඔයගොල්ලෝ हेलो मिथुन विश्व एक मे अभी उत्साह पहुगे काल पेन हमने मे प्रश्न सा अभी नवत उत्साह जनवरी मसे विनकोट तेक् तिगत कारण दिवन पुरा भूमिस्तुति भूमिस्तुति अनुषिका कथा गुडक स्तुति अभी इकट इक्वय गीत अभी आराधना करो हतरद नाटम एनिस्रा सुसुदु वाला केरली
පනසති මිල් මග දිග ඇතිරු අහස සූරණ මැදුරු සෝභාවයේ මුර සිරි විසිකුරු බලලු මිටුටු මග ප්‍රිය කරු සුසුදු වලා කැරලි පනසති මේ මග දිග ඇතිරු අහස සූරණ මැදුරු සෝභාවයේ ඉස්සල වාඩි වුණාම අපි අර සින්දුවකට අප්පුඩි ගැහුවනේ කමල්ගේ. ඒක තමයි මතක් වුණේ. මේ අප්පුඩි ගැහුවේ. අර අපි කන්ටිනියු කරන් ගියෙත් මේක. දැන් සින්දුව කියන උලත් මට ඇහෙනවා. ඒකමයි මේක තුන මට මෙයාගේ කතාවක් මතක් වුණා. ඉස්සර මේගොල්ලන්ගේ ගෙවල් පැත්තේ පාටි වලට මෙයාවලු එක්කරන් ගන්නේ මෙයා ගහපු බොංගෝ එකක් තිබිලා. හරි. ඒක බලයි. ඒක ගන්න මෙයාට ගහන්න පුළුවන්. ලම්බට බප්පට ලම්බට බප්පට ලම්බට බප්පට ලම්බට බප්පට ගහන්න පුළුවන්. දැන් ගෙදරක පාටි එකට එක්කරන් ගිහින් ඉන්නකො මෙයාගේ පොඩක් ගහන එක පළවෙනි සින්දුව ගහලා දැන්. ලම්බට බප්පට ලම්බට බප්පට ලම්බට දෙවෙනි සින්දුව දෙවෙනි සින්දුවත් වෙන තාලයක් වෙන තාලයක් මෙයා ලම්බට බප්පට ලම්බට බප්පට ගහලා අර කාරගෙන ගහලා පොළවේ පොළේ යන එකම 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 ගන්න හැබැයි ළඟ ලම්බට බප්පට මෙයා චිත්‍රපටයකටත් දැම්මා ඔව් ඔව් ඒ මෙයාගේ මෙයාගේ කතාව ඉතින් ඔව් ඒ ඒ ඒ ඒ කතාව ඇස්සේ චිත්‍රපටියත් ඒක ওই ලම්බට බප්පට තියෙනවා ගරසර්ප චිත්‍රපටයේ පිස්සු ටික කියන්නේ බඹට 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 අර කව තමයි ළඟින් යනවා මෙතනයි ගන්න පුළුවන් ගාන ගාන දින්න අද මේකත් පොලේ ගාලා ගෙදර එනෝලා හොඳයි විරාමයකට යන්නට සූදානම් වෙනවා ඇතන්ස් ඉන්ටර්නැෂනල් වෙති ආපු ආයට වටින තෑග්ගක් දෙන්න ඇතන්ස් ඉන්ටර්නැෂනල් අපි මතක් කරනවා ආපුවාට තෑග්ගක් දෙනවා ඔයාවමයි සංකේතවත් කරන්න ළඟට ගන්න හැමෝටම තෑග්ගක් තියෙනවා හොඳයි අපි විරාමයකට යනවා විරාමෙන් අනතුරුව නැවතත් හමු අපි පොඩ්ඩක් ආයතනයක් ජර්මනියට යන්න. ජර්මනිය ගිහිල්ලා කාලයක් ගත කරපු දෙන්නෙක් ඉන්නවනේ කමල්ලායි මෙතන. ජර්මනිය ගිහිල්ලා පාට පාට පාන් කාපු කෙනෙක් මෙතන ඉන්නවා. අපිට එක එක පාට පාන් කොහෙද? ඒ කාලේ ලංකාවේ සුපර් මාකට් කියලා සංස්කෘතියක් නැහැ. මේ නැගිනිර ජර්මනිය තියෙන කාලේ සුපර් මාකට් කොහමද මේ වගේ තැනකට ගියාම පාන් තියෙනවා පාට පාටට මෙන්න පාන් ශ්‍රියන්ත මේවනේ පාන් කියලා එක්කෙනෙක් ගත්තා. නේද ශ්‍රියන්තයි? පාට පාට ගතන්දරනේ ඔහුනේ ඔයා කියන් යන්න දැන් මේමයි අපි අපි දෙන්නට ආ ජයන්තයිද ආ නෑ අපි දැන් මෙහෙම කරපුවාම ජයන්ත වෙන්න බෙදියක් නෑ දෙන්නෙක් ඉන්නවනේ ආ මෙහෙම ඔහොම දැම්මේ දැන් දාපුවාම දැන් මේ ඇත්තටම සුපර් මාකට් එකට යන අවස්ථාව ලැබිලා දැන් සුපර් මාකට් එකේ විවිධ පාන් වර්ග තියෙනවා රෝස පාට තියෙනවා නිල් පාට තියෙනවා දම් පාට තියෙනවා අපි දැන් පූලිමේ ඉන්නවා මහාත ජර්මන් ඕන කෙනෙක් හරි සන්තෝෂයි සන්තෝෂයි එයා මෙහෙම දැන් ඒගොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා මිනිස්සු එක්ක හරි කරන ගමන් අපි දැන් බැලුවා බලන්න වෝව් ආ හබන් සි ෆැබි ඒ කිව්වේ තේරුණා ඒගොල්ලෝ අපිලා තේරුණා දැන් ඔව් ඊට පස්සේ අපි ආ බලලා ආයෙ නිකන් ගියම් රයිෂි ලොයිදේ කිව්වා රයිෂි ලොයිදේ කියලා ළඟ එකන් ඒ වට ඉංග්‍රීසි භාෂාව පුළුවන් ඔව් මොකද ඒ ලේඩි අහන්නේ ඒ එයා උඹලා දෙන්නගෙන හරි ප්‍රවුඩ්
මචං මොකක් හරි අප්සෙට් එකක් වෙනවා මේ මෙතන මොකක් ප්‍රවුඩ් කියලා කියන්නේ මොකක්ද දැන් අපි දැන් පාම් මෙහෙම අර මෙහෙම අරගෙන තියෙන තුන් වේලට තුන් වේලට වස නිල් පාට 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 වස ඊට පස්සේ ඒ ඇහුවා දන්නේ නැහැ ඒ ප්‍රවුඩ් කියන්නේ හබසි ෆෑබේ මොකක්ද මේ ඉන්නේ නෑ යා හරි ප්‍රවුඩ් උඹලට උඹලා කළු මිනිස්සුන්ට හබන්සි ෆෑබේ කියන්නේ මොකක්ද නෑ උඹලට අස්සියෝ ඉන්නවයි කියලා ගෙයි දන්නේ නෑ ඔය පාන් අස්සෙන්ට දෙන්නේ දැන් මේ පාන් ටික මේ මේම දිනු මේ මේම දිනු අර ගොඩට ගත්ත බිත්තර පාන් අරේ මේ එව්වත් තියලා ආය අර ගෑනු කෙනාගෙන්ම තල්ලි ගෙවලන්නේ බෑ අනිත් පැත්තෙන් අයිනින් ගියා යන්න රංගන මේ මට මේ මතක් වෙන්නේ මට මතක නෑ ওই වචන මේ ජර්මන් වචනේ මතක තාම මතක තියෙනවා ඇත්ත කතාවක් කියන්න ඕනේ මේක මේ විහිළුවක් වන්ද මේ ස්වයන්තර දින පුදුමාකාර මතක ශක්තියක් මේ ඕන භාෂාවක් හරි ඉක්මනට මෙහෙම අල්ල ගන්න පුළුවන් දැන් මම අකාල සන්දේ කියලා සම්බිදත් කලේ ඒකේ අපි මලයාලම් භාෂාව කතා කරන සීන් එකක් තියෙනවා දැන් ස්වයන්තරේ මලයා මල කේරළේ ද දැන් මේ මලයාලම් භාෂාව මම දන්නේ නැති නිසා මම වෙනම මලයාලම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ගෙනාවා ඇසිස්ටන්ට් කෙනෙක් කරලා එක මොහන් කෙනෙක් ඊළඟදී මම සෙල්ලම් තියුණා මේ යා උත එක්ස්පර්ට් කියලා කෙරෙක භාෂාව දන්නෝ දැන් එයාට තියෙනවා ශ්‍රියන්ත දෙබස් පුරුදු කරලා කියලා වැරදුනොත් මං කියලා දෙන්නේ ඇක්සන්ට් එක වැරදුනොත් ඩග්ගල මට කියන්න කියලා වරද්දන්නේ ඉතින් කියනවා ඉතින් එයා අරයවත් දැම්ම රඟපාන්න ලේසිනේ දැන් ශ්‍රියන්ත කියන එකට ප්‍රතිඋත්තර දෙන්න තියෙන්නේ අරයට සමහර කතාටික යද්දි ඉතුරු ටික අඩු අඩුවැලි ටික එකතු කරන්න කමල්ලයි හොඳේ හරි හරි මම තව මෙතන තා පොඩ්ඩක් එක්ක පොඩ්ඩක් කරනකොට සබීතක්කගේ අත තියෙන දන්නේ නැහැ මේ පැත්තෙන් කියලා හොඳයි සබීතක්කේ ඔයාට ආරාධනාව ගයන්න ගීතයක් මේක ඔයා ගයන්න ඕනි කමල්ලයි වෙනුවෙන් ඔබටයි මේ ආරාධනාව නවතින මුමුදේ යටිහිත් මතු කොට සිනහ
ඇක්ටින් නම් ඉතින් මේගොල්ලම තමයි. ඒකටත් මෙයා මෙයා අපුඩි කියේ වැඩ විදිය. කොහොමද ඒකට අපුඩි කියන්නේ? මම අපුඩි ගන්න හේතුවක් තියෙනවා. මම අපුඩි ගන්න සින්දුව. මම ආසම. මම ආසම. කැමති සින්දුව. ඔනේ රජලා කරා මම ගිලා දෙනවා. මම පුදුම ආසයි සින්දුව. ඔව්නේ. ඇයි තෝරගත්තේ දැන් නැහැ ඒක? ඇයිද? ඉස්සරින් තමයි ආසයි මේ සින්දුවට. අබල්ලා එන නිසාම. චාන්දනී ඇවිත් ඉන්නවා. ආයිබෝන් චාන්දනී. ආයිබෝන් සංගර. කේතලෙන් මල්ලක් නේද ඔයා? හොඳට කරනවා. බොහොම ස්තුතියි. කේතලෙන් මල්ලක් නේද ඔයා? අපේ ප්‍රියන්තයගේ නාට්‍ය වාදිනියට හැමතිලාම අපි හැමෝම ගුරුවරු පන්තිවල හදපු නිසා තමයි අද අපි මුලදැනේ ඉන්නේ. ඇත්තටම සංගරණේ කියන ඕනෑක් මේ වසන්තද කිසිම ගුරු මුෂ්ටියක් නැතුව සිරිතිය ඥානෙ උඩින්ම දුන්නා අපිට. ඒ දීපු නිසා තමයි අදත් මේ ඇත්තටම මඩවල හඳු වෙනවා කියලා රැගෙනමද ඒකනේ මේ අදදීම වන්දනාමාන කරන ගුරුවරේ කිච්චේ සරස ආයන ගන්නවද ඒ වගේ හැමදේම ඔව් සෝති. සානිදෝ දේවගේ දාතරා කිසිම ලෙඩරෝගේ කර මොදුනේ නැපා කියලා ආශ්‍රනා කරනවා. බොහොම ස්තුතියි. වාගේ හදවතේ තියෙන ආදරය අපිට ගොඩක් දැනෙනවා. ඒ කඳුලට මුසු වෙලා ඉවා කතා කරන්නේ. බොහොම ස්තුතියි ආදරෙන් මේ පැත්තට ඇවිල්ලා කතා බහ කළාට. හොඳයි. ඒ අතරේ මහේන්ද්‍රයි සාමාන්‍යයෙන් කෙනෙක් වාහනයක් ගත්තම කොච්චර ආදරය කරනවද? हा हा पुरा කියලා ඔයා ගත්ත වාහනේ ඔයාගේ අතිජාත මිත්‍රයෙක් පදවගෙන ගිහිල්ලා ඔයාට වෙච්ච සිද්ධිය මෙතන දිගාරිමුද කවුද හා හා පුරා මම දන්නවා මේ ඇයි කලබල කලබල කියන්නේ මේකයි ඇයි කලබල හා හා පුරා කියලා මේ වාහනයක් ගත්තේ නැහැ මොකද්ද කබලක් අරගෙන බොම ගරාජ් එකට දාලා අපි ලස්සන්ට පේන්ට් කරා අපරාදි කියන්නේ තොయ్యා වගේ ඉන්නවා රෝලන්ඩ් එකක්ද නෑ නෑ මාස මාස හතරක් විතර නෑ නෑ මොකද ඒක හොඳට රනින් කන්ඩිෂන් එකේ තිබුණා හොඳට හදලා අරගෙන කොහමරි මාස 3ක් විතර අඩු ගානේ තිබ්බා ගරාජ් එකේ තියෙන බ්‍රේක් ටිකක් මදි මෙයාගේ වාහන හරි ඉක්මනට චේන්ජ් වෙනවා ඒ කියන්නේ මේ සුමානේ තියෙන කාර් එක ඊළඟ සුමානේ නෑ මොකද ඒක ගෑරේජ් එකේ මොකක් මේ කොහරි කියලා මෙයා හේතු කරගෙන මොන හරි එකක් තියෙනවා දැන් මෙයාගේ හේතුක් කියන්නේ ඔයාගේ කාර් එකේ ඉඳලා කැඩිලා හරිද මෙයාගේ කාර් එකේ කියලා ගරාජ් එකේ මම ගෙනල්ලා දැන් මම මේ තියෙනවා බ්‍රේක් මදි කාර් එකේ ටිකක් තියෙනවා ඉනි ෂේප් එකේ යන්න මට ඒ කතා කිසි එකක් කිව්වෙ නෑ බ්‍රේක් මදි කතායි ශා මේක මම නියමිට අදලා ගත්තා මේක යන්න මොකක් ඉතින් මම කියා නැහැ මෙයාත් මලගෙදරට යන්න ඕනේ නැල අලුත් ගමන ගාල් ගාල් කොයි හරි පැත්තේ දකුණු ලක්ක කොහමද ඔව් ගිහලා දැන් මම ඉතින් පාලමක් උඩ නැවතුනේ ඔව් මෙයා මෙයා මෙහෙම පාලමක් හරහාට ගියේ දැන් මෙයාත් එක්ක කාර් වාහනේට නගිනවා නම් අවසාන කැමැත්ත ලීලා දිලා නගින්න ඕනේ මොකද මෙයා යන්නේ ඉස්සරහා වාහනේ නැට්ටේ තියාගෙන යන්නේ chance එක හම්බුණාද සිංගල දැම්මා එයා යනවා හෙල් ස්පීඩ් තාමත් අද එනකොටත් එහෙමයි ලොකුවට වෙනස් වෙලා නැහැ කාර් එක දැන් එදා කාර් එක වෙන කාර් එකක් ඉඳා ඊට වැඩිය ස්පීඩ් ඉතින් දැන් කාර් එකන කියලා එනවා දැන් මම ඉතින් මගේ පාඩුවේ හිමින් එලෝගෙන එනවා දැන් මෙයාට හරියන්නේ නැහැ මගේ එළවිල්ල ඒ මදේ මගේ ලන්න මොකද නෑ නෑ පැපම් මේ මේ මේකේ බ්‍රේක් මදි මට මං හිමින් එනවා නෑ ඒකත් මෙමෙ මේ මේ මම දැන් මේ ඕම් දාති තාලෝ නේ මාත මතක හැටියට මුල ඉඳන්ම කොහොම හරි drive කරගෙන දැන් මං ආවා දැන් අර අලුත් ගම මේ මේ මට බුරු කියන්න නැති ආදී වේගෙන් ආවා වේගෙන් ආවා වේගෙන් ආවා එල පාලම නෑ මෙයා 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 මට මොකක්ද දන්නවද දැන් මම එළවගෙන ඕනේ මට ළඟ ඉඳගෙන පොලිසිය පැමිණිල්ලෙන් දිනනවා වගේ මේ භාගයක් මෙයන් ගන්නවා භාගයක් ආවා මගේ වාහනේ ගත්ත විදිය කොහොමද දන්නවද දැන් මට එන හරි හරි ඔය එළවිල්ල ෂෝ මාරු හරි දියන් මට දිය දැන් මම ඉතින් අහන මේක හරියන්නේ නැහැ මම නවත්නකෝ හරියනක බේරෝ මං කියලා මං ඒ පැත්තට ගියා මෙයා මේ පැත්තට ආවා දැන් ඉතින් මම දැන් ටිකක් යන්න බෑ මේක ලොට ලොට යන්න බෑනේ ඉතින් මං ටිකක් වේගය වැඩි කරලා දැන් එනකොට දැන් ආවා අර අර
අලුත් ගම පාලම හදනවා පාලම හදනවා ඒ පැත්තේ පල්ලෙහා මෙහෙම පල්ලෙහා එළ වගේ තියෙනවා මේ එතනින් ඉහළ ඔක්කොම යකඩ අරවා බට අරවා මේ ඔක්කොම ගෙනලා දාලා තව ජීප් එක උත ඈත ටිකක් පාක් කරලා දිනවා ඒ පැත්තට වෙන්න මේ රෑ මේ රෑ නේ ඔව් මේ රාත්‍රිය රෑ දැන් දැන් මම මේ පාලමෙන් දාන්න හදනකොටම දැන් පාලමේ දෙකකට වගේ යන්න බැරි සයිස් එකක් තියෙන ලොරියක් එනවා ඒ පැත්තේ මයිදින් බ්‍රේක් කරා බ්‍රේක් වදින්න මේ ඒත් යනවා ඉටගෙනම ගහනවා බ්‍රේක් එක ඒත් මේක ඔන්න පාලම ඇතුළට ගියා ලොරියක් එනවා දැන් මම බ්‍රේක් එක උඩ ඉටගෙනා වගේ මේ නම් රහින්ද මේක නවතින්නේ නැහැ නේ මචං මොකද කියලා කොහොම හරි මන් දන්නේ මොන හේතුවක් හරිද ලොරියක් ගියා මමත් ගියා ඔයා නෑ මෙයා ඔයා කැපුවා කැපුවාම කාර් එක මෙහෙම රෝදර එකට ඉස්සුණා හරි ලල් ලෑලි දාලා තිබුණේ පාලමේ කොහොම හරි කඩකඩකඩකඩකඩකඩකඩ මෙහෙම යන්නේ මම පැත්තට යනවා පැත්තට යන්නේ මම දෙකේ වල ගස්සේ වැටලා ඔව් මට පේනවා මේ යනවා කඩකඩකඩකඩකඩකඩ යනවා ගිහිල්ලා එදා වෙලාව හොඳයි ඔව් අද මේ අපි දැන් කෙලින්ම හෙලට යනවා හරිද හා හෙලට දැන් පැත්තට යනවා उड़ वेटना मेहम की मेम सैड उड़ी ගලා ජීප් එකට වැටුණා අර ජීප් එක ජැක් ජැක් ටි ජැක් බබට පපට බබට කෙලිම හෙලට ගියා ඊට පස්සේ ඉතින් මෙච්චරයි රංගන බඩ පොඩි කතාව මේ මේක මම උන පොරනේ පොඩයි මම ඇත්ත කතාවද නේද මම තාම හිතා ගන්න බෑ මේක සීනියද කියලා තාත්තයි කාර්යද බෑ කාර්යක නෙමෙයි නෑ මම මේ මේ කතන්දරේටම ගැලපෙන එක ඉවර කරන්නද මම ඒකට ඔයාට අවස්ථාවක් දෙන්න ඉවර කරලා දෙන්නම් ඔයාට තාත්තගේ එක ඒකට මම ඔයාට අවස්ථාවක් දෙන්න ඊට පස්සේ දැන් මේක හැප්පිලා මොන හරි වෙලා ගරාජ් එකකට ගිහිල්ලානේ තියෙන්නේ දැන් ඔව් මහින්දර මට කතා කරලා අහනවා ඔබට කාර් එකක් නැහැ නේ මචං මම ගාව කාර් එකක් තියෙනවා ගිනියපා මම තමයි ඒක ඇදගෙන ආවේ ඒ අපේ ගෙදර ගෙනාවට පස්සේ ගෙදර ගෙනාවට පස්සේ ඒ වාහනේ මට දුන්නා නෑ නෑ ඔයක ගත්තා මම දන්නේ නැතුව මේ මම දන්නේ නැහැ නෑ අපි දෙන්න එතකොට ටෙලිනාට්‍යයක් කරනවා මහමෙර පාමුල කියලා ඒකට ඒ ටෙලිනාට්‍යයේ ඒ වාහනේ දාලා තිබුණා පාවිච්චි කළා ඔයා එළවන වාහනේ ඔව් ඊට පස්සේ ඒක මට දුන්නනේ ඔව් ඊ අවසානයේදී නේ ඔව් ඊ අවසානයේ කොහොමද දැන් තමයි ඔයාලට අවස්ථාව මොකක්ද දන්නවද මේ මට තාම ෂුවර් නෑ මම හැට දැක්කද කියලා ඒක කා එක ස්ටාර්ට් කරලා යන්නේ නැහැ කාටද පයින්න लुमी बैक दौसी बैक हेलमेट मैं तुम बैक यत्र मुंडे दिया को स्क्या यत्र मुंडे दिया क्यों बा तो आप ही ड्रेसिंग रूम में के बेटा है ना गाल गिया आई क्या वो दरांग क्या वो स्क्या ते को हरी सॉरी मैं चंग गेट टू का नहीं आया तूना क्या ला यत्रों के लाल दूर नहीं मैं अभी रामेगती ना बेला बेला मदी नहीं देखा जयंत के पलवी नाट्य प्रोड्यूसर तमें कमाल के माऊ लीला दरार मैं तुम्हें मैं मुहूर्ति मैं तात कहमति नहीं है दानवा नमो तात इच्छे अल्ला W. Ravindra.
හරි හිතවත් මිත්‍රයනි රයිට් මචං කො උදාගත්තේ නෑ නෑ යන්නේ මේ නැග්ගේ හා මතක කරලා කීර්තිලා නෙවෙයි නැග්ගේ කීර්තිරාව අර සල්ලයි ගම් කොට සල්ලයි මම ගත්තා දුව ගත්තා දුව ගත්තා නෑ කීර්තිරා නේ කීර්තිරා නෙවෙයි දැන් ජීවිත අතර නැහැ මේ වෙලාව මේ එතකොට දාගෙන දැන් යනවා බයික් රෑකනේ දැන් මේ වගේ රාත්‍රියේ දැන් මුකුත් ඒ කාලේ ලොකු කලබලයක් නැහැ පාරේ अरे वसंत के अरे मोटरी वाकी ध्रुम समय दब यह मटाई लगे हैं उन्हें बर्बर मजान दें दें हम क्या दें ध्रुम दें मंजाय दर की ना राइट अन्य मजान दें बम्बल पीटी हैं दें उन्हें कोल्लू पीटी पैतर गया ध्रुम कोल्लू पीटी मजान वो आना रोन आरोन आ दें ये अब दब यह ना तो रिसल करना है प्रधान ना दूर रूप लाइट कनोल आलोके मध्य मेम बाइक मतकद කහපාට ටැක්සි එකක අර උඩ කහපාට ටැක්සි ටැක්සි එකක මයිනර් ටැක්සි ආ මයිනර් ටැක්සි මයිනර් අපි පුංචි ඔය ලොකුයි මං හිතන්නේ නෑ නෑ මං පහේ පන්ති අවුරුදු ගියා ෆේල් වුණා තායි අවුරුදු ගියා ෆේල් වුණා මයිනර් ටැක්සි එක ගියා අපි ඔක්කොම නැගලා ගියා ඒකේ ඇක්සිඩන්ට් බෝඩ් එකට ගියාම නර්ස් කිව්වා බලලා හාපු හරිය ලෙලි ගිහින් කකුල ලෙලි ගිහින් අරයාගෙන් ඇහුවා कीर्ति के मुकुट होने नहीं मैं जाऊँ नहीं तो क्यों राजा पेरेरा यूडी जिन्दा यूडी जिन्दा से बाग शूर है वांगु गाने में हिमाय की ना नहीं मुगल नम पुएटी अरे अरे बेबी इतना वांगु गाने में गिला कानून का वैसा ट्रैफिक लाइट के गिला किरीमांडले मुगल देखा तब बाइक के वैसी ला बाइक के एम्बेडिला ये दावसे लोग होमा भी आपी कमल हिटू कम हॉस्पिटल इलाक एक्सीडेंट के बल्ला मजा एक्सीडेंट अभी मम्मी कमल वाले गया हॉस्पिटल नहीं मजे इलाके के आना मचा इलाके एक्सीडेंट के आना मंगीता ने यार यार कोलुका लेकर आना उन्हें ठीक है मम्मी तो माई थी वो वांगो का निकाम आ गया यूडब्ल्यू जी ने कमल ये ओक में दरा के निशिंद दुक्कत किए हुए ना नहीं माइंड इसरा कमल के एड्रेस से क्या हुआ मैं माँ पिक्चर नहीं दरने एक्सीडेंट बॉडी कर डालती है ना कोई लहरी हम भी नहीं अभी हम इलाके की तेरे Na 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 na
අයමි සහිත නැති පුරවරයේ කවුන් උතුරුලේ නිමිෂය කොඳුරා වීරහසින් ආගිය උදිතෙන් සඳවා අයියේ සුපිරි. ඒ ඔබේ ගායන හැකියාවත් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ. ඒ තරම් සුපිරි අපි විරාමයකට යන්නටයි සූදානම. විරාමයකට යන්න මොහොතෙන් මතක් කරන්න ඕනේ මේ අයගේ තියෙන සබඳියාව. මේ එකම කණ්ඩායමේ එකම පරපුරක පුරුක් දාමය. ජැක්සන් නැවත මතක් කළා මේ හය දෙනත් එක්ක අරගත්තම එකට කාලාන්තරයක් ආපු සමගිය රැකගත්ත එකිනෙකා සමගින් ආදරයෙන් ගෞරවයෙන් ජීවත් වෙච්ච ඒ විදිහටම අනාගතය දක්වා යන පොඩි පොඩි වලින් තිබුණා නූතන පරපුරට පරමාදර්ශයක් වුණු කණ්ඩායමක් ඒ අතරේ පොඩි පොඩි ඒවා තිබුණලු අයිය ඔයා කියන්නේ ඒව මන් දන්නේ ඒක කියන්නේ හරි එහෙනම් විරාමයෙන් අනතුරුව පොඩි පොඩි ඒව එකක් කියන්න සූදානම් ඒක මාත් දන්නවා අපි ඒකට යන්න කලින් ස්ටෝන් ඇන් ස්ට්‍රින් විතින් වටින තෑගි වවුචරයක් දෙන්නයි සූදානම් ෆැෂන් ජුවලරි වල ප්‍රමුඛතම ඔව් ඒ පැත්තටම ප්‍රමුඛතම නාමයක් ස්ටෝන් ඇන් ස්ට්‍රින් අපි සංකේතවත් කරනවා සද්විතක් ඔයාට හරි ස්ටෝන් ඇන් ස්ට්‍රින් ටැග් ගත් සමගින් විරාමයකට යනවා විරාමයෙන් අනතුරුව පොඩි පොඩි එව්වා මෙව්වා කියලා ඇත්තත් අපි හිත ඉල්ලන තරු අතරේ බලන් ඉන්න ගොඩක් අය අපිට කෙටි පණි වැඩ වෙනවා. ඒ අතරේ අපේ ආදරණීය කලා ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. බොහොම ස්තුතියි හැමදාම මේ ප්‍රතිචාර වලට බොදු ඒ විදිහට කියලා අපි පොඩි පොඩි එව්වා මෙව්වා ගැන කියන්නම් කියලා ඉගේ. මහෙන්ද්‍රයි මංගිතනේ ශ්‍රියන්තයි ඒක කිව්වොත් හොඳයි. මහෙන්ද්‍රයි ඇත්ත එක්ක අමනාපුණු කෙනෙක් හිටියා. ඒක මනාප කරන්න කියලා වෙච්ච දේ පොඩ්ඩක් කියන්න. ඔව් නෑ අපි ඔය අර වතුර මේ ඩීසල් ටැංකිය වතුර ටැංකිය ඩීසල් ටැංකිය වැටිච්ච කාරණාවම තමයි ඒකෙන් ඉස්සරහට යනකොට මෝරා කියන නාට්‍යය තිබුණා කුරුණෑගල දැන් කඩවත හරියේදී කොමාරි පටලෝගෙන ගියා කඩවතදී ආයෙ කැඩුනා අපි බස් එකක් අරගෙන කුරුණෑගලට යනවා යන අතරේ මේකප් කළා සැනට් දික්කුඹුර මාත්‍යා
පොල් ගහවල හරියදි මේකප් කරන්න පටන් අරගෙන මේකප් කරලා කොණ්ඩ සුදු කරලා කළු කරලා හරි මේ කරලා අපි ඇඳුනොත් ඇඳගෙන නළුවෝ වගේ බහිනකොට නාට්‍ය නවත්තලා विशेष श्रीयांत जयंत मम अभी ගුරු හරුකම් ලැබුච්ච එක ස්ථානයක් තිබුණා අපි ප්‍රථම වතාවට ඉතින් එතන ඉතුරු එක්කෙනෙක් තමයි ජූඩ් ශ්‍රීමාල් අපේ පසු කාලීනව අපේ නාට්‍යවල කලමනාකරු බවට පත් දැවැන්ත කලමනාකරු ඉතින් එයාට කිව්වා නාට්‍ය දැන් ඔයා සංවිධානය කරන්න ඕනේ අර මේ කියලා සංවිධායකවරු අපිට පොඩි තර්ජනාත්මක ඊට පස්සේ අපි පහ මාට විතර නැවත කුරුණෑගලින් හරවලා එන ගමන් ලලිත් රාජපක්ෂ මහත්තයයි මෙයි ඉතිහාසයේ හොඳ යාළුවෝ ललित राजपक्ष साल्वन फोन्सेका सक्विति मे आवेदन अभी कल्पना कला මේ කොළඹේන වෙලාවේ මේ මොකක් හරි පුණ්‍ය කර්මයක් කරමු මේ දෙන්නා යාළු කරමු එච්චේ පෙර මහත්මයා අපේ ජීවිත අතර නෑ ඒ සහෘදය මෙයා වරගෙන බැස්සා ජී සිවගුරුනාද අපේ සිවා සිවායියා සිවායියා ලලිත් රාජපක්ෂ ආරම්භ බැස්සා බැහැලා පොඩි රෙස්ටෝරන්ට් අංශයකට ගිහිල්ලා දැන් ඔව්ව අමතක කරමු මෙන්න දත් ක්‍රමික බ්ලබ් බ්ලබ් ඇග්මිරිසාගේ චිත්‍රයක් මෙන්න හරි මචං මේ ඔක්කොම ඉවරයි අපි අපේ යාළුකම නැවත අපි බද්ධ වුණා අපි මිත්‍රයෝ වුණා සෙනෙහසින් වැළඳගත්තා කියනකොට ලලිත් රාජපක්ෂ හැබැයි මචං නෑ ඒ කියන්නේ අරක ඉවරයි ඈ ඒ කියන්නේ එක අංශයක් ඉවර වුණේ ගමන් ආයි වෙන ට්‍රෙන් එකකට ගියා ඒකයි. ඔව්. ඒ පළවෙනි සාම සාකච්ඡා වටේ ඔව්. සාර්ථක වුණා. සාර්ථක වුණා. සාර්ථක වෙච්ච හැටි එක සාර්ථක. හැටිම එකක් එනවනේ. ඔව් එකක් ආවා. එනවනේ. ඔව්. ආවම ඒ සාර්ථකත්වයේ මිම්ම. ඔව්. ගොඩක් ටික් ටොක් මගේ මිනුල දැන් දුරලා ලුගලි ගම්. නැබචියස් කියලා. යස් ටියොන් ගාව. යාළු වෙලා. යාළු වෙලා අරේ මේ ඔක්කොම වෙලා ඊට පස්සේ හැබැයි මචං ඔබ ආපු එක හරි වැරදි. හරි මචං ඒ වුණාට මචං. යාද අන්නේ අන්නේ. ආයි තරහ වෙලා. තරහ වෙලා දොරවල් දෙකෙන් ආයෙ නැග්ගා. ආපහු වීදුරුත් එතනම ගැහුවා. ගැහුවා පොලේ ගැහුවා. ආයෙ තරහයි. ඌව තමයි පොඩි 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 පොඩි. හැබැයි කොච්චර පොඩි පොඩි වලි තිබුණත් අපේ ටීම් එක ඒ විදිහමයි. මං එකයි කිව්වේ ඒ විතරක් නෙමෙයි වැඩක් කරන්න ගියාම පිළිවෙල. ඒ අතරේ සබීතක්ගේ ඔයා කියන්න ඕනේ. වා නිහඬව බලාගෙන ඉන්නවා. මේ ගෙදරින් වා එළියටම වැස්ස නැහැ මේ පවතින වාතාවරණයත් එක්ක. නමුත් මේ වැඩසටහනට එන්න කියලා කිව්වා මේ කණ්ඩායමත් එක්ක ඔයාට තියෙන කොයිතරම්නම් ආදරණීය බැඳීමක්ද කියලා ඔයාමට කිව්වා. අපි කෙටියෙන් කියමු. ඔව් ඇත්තටම ගියේ නැහැ කොහෙම කිසිම තැනක. නමුත් කණ්ඩායම ගැන කිව්වම මට ආස වුණා. මොකද මං බොහොම ගෞරව කරන මං ආදරය කරන මං ඉතාලම හොඳ කියන්නේ බොහොම ආසාවෙන් කරපු වැඩ කීපයක් සම්බන්ධ කියන්නේ මහේන්ද්‍ර මහින්ද මුලින්ම මාත් එක්ක රඟපෑවේ සක්විති සුවේ ජයන්ත එක්ක මට වැඩ කරන්න ලැබුණා. මම වාසනාව කියන්නේ පහුගිය කාලේ ගෙදරට වෙලා ජයන්තගේ ටෙලිනාට්‍ය බලන්න හම්බ වුණා. ඒක නෝ මට කියන්නේ පාරමිතා එක්ක සක්විති සුවේ නෑ කියන්නේ යන්නේ දැන් මම එකක් කිව්වා. එකක් මට කිව්වා අයියේ. නෑ නෑ සවිතා කිව්වේ මම ඇඩ් කරේ ඉස්සෙල්ලා. ඔව් එයා ඉස්සෙල්ලා මාත් එක්ක වැඩ ඒ සක්විති සුවේ සක්විති සුවේ. ඒකද ඉස්සෙල්ලාම කරේ. නෑ නෑ මේ යාග ෆස්ට් ෆිල්ම් එක. दर्शन तले तीन सबीता कमल कैटरा ඔව් අපි දෙන්නේ දෙන්නම ඔව් ඊට කලින් පාරමිතා ආරම්භිතා ඔක්කොටම කලින් නේ අපි දෙන්නේ පින්තුරු කතාව කියනවා ඔයත් එක්ක ඇත්ත කියනවා ඔව් අපි දෙන්නේ ඉතින් ඒ ආදරේ සමීතක්ක කිව්වා හොඳයි අපි තවත් කතා කරමු මහෙන්ඩයි එන්න සින්දුවක් කියලා අපි ඊළඟ කොටසට යමු ආ මමද
මුතු ඇත පිරීලා අප්‍රක වැවිලා අතුලියලා නව මිනිරන් මුතු ඇත පිරීලා කප්‍රක වැවිලා අතුලියලා ඔබේ ප්‍රතිමාව නැති රජදහනක කුමටද සංවිති රජෙකු වෙලා නව මිනිරන් මුතු ඇත අප්‍රක වැවිලා අතුලියලා වැලි කතරෙහි කෙම්බිම් හැදිලා නැතිවිල් තුල මල් පිපිලා වැලි කතරෙහි කෙම්බින් හැදිලා දිය නැතිවිල් තුල මල් පිපිලා ඔබේ සුවඳක්වත් නැති ලිය ගොමුවක කුමටද මට සමතලේ ගුවෙලා නව මිනිරන් මුතු ඇත පිරිලා කප්රුක වැවිලා අතුලියලා ප්‍රතිමාවක් නැති රජදහනක කුමටද සත්විති රජෙකු වෙලා නව මිනිරන් මුතු ඇත පිරිලා කප්ලුක වැවිලා අතුලියලා පති තරුපති එකතු වෙලා දෙපසේ දිනුවත් සිනාසිලා දිනපති තරුපති එකතු වෙලා දෙපසේ දිනුවත් සිනාසිලා ඔබේ දසුන නැති පරාදීසයක කුමටද සිය වසරක් ඉඳලා නව මිනිරන් මුතු ඇත පිරිලා කප්ලුක වැවිලා අතුලියලා නව මිනිරන් මුතු ඇත පිරිලා කප්ලුක වැවිලා අතුලියලා ඔබේ ප්‍රතිමාව නැති රජදහනක කුමටද සංවිති රජෙකු වෙලා නව මිනිරන් මුතු ඇත පිරිලා කප්ලුක වැවිලා අතුලියලා නියමයි. පාන දුරයට අපි යනවා ගොඩක් වෙලා බලාගෙන හිටියා ගීතයට කලින් ඇවිල්ලා හිටියේ තරංගද මේ ආයිබන් තරංග ආයිබන් කතා කරන්න හෙලම් රංගන ඔව් හොඳින් ඉන්නව නේද හරි ඉන්නවා රංගන අද වැඩසටහනක් තායි උපරිම වැඩසටහනක් ස්තුතියි මේ වැඩසටහන මම බලන් ඉන්න ගොඩාක් මේ කතිය බලන් ඉන්නේ මේ කතිය එකක් මම බලන් ඉන්නේ මට කතා කරන්න ඕනේ අපේ කමලදරාජ් මහත්මයාටයි දැන් සංවේ මාතරේ විශේෂයෙන් ඔක්කොට මාතරේ හැබැයි මගේ දින විශේෂයෙන් පොඩ්ඩක් කතා කරන්න අවස්ථාවක් තියෙනවා කතා කරන්න තරංග හලෝ කමල් ඕකෙන් කියන තරංග හලෝ කමලදරාජ් මහත්මයා ඔයාගේ ඔයා රඟපාපු හැම නාට්‍යයක්ම හැම චිත්‍රපටයක්ම අපි බලලා තියෙන්නේ අපි මේක මේ හරි බලන්නත් තාතයි මේ ඔයා මොනා හයිතරහන් මොනාගේ රාජ්‍යකින් එනවද අපි බලන්නේ නැහැ මට මේ අහන්න මම හිතන්නේ මේ දවස්වල ජයන්ත තවත් අලුත් නිර්මාණයක් තවත් අධ්‍යක්ෂකවරයෙකුට ලියාගෙන යනවා. ඉතින් මම හිතනවා බොහෝ දුරට අවස්ථාවක් තියෙයි ඒකේ රඟපාන්න. ඉතින් කියන්න බෑනේ ඉතින්
නොඑක් දේ වෙන්න පුළුවන් සෑම දෙයක්ම නිම විය හැකි ඕනම ලා නිමේෂයක ඉතින් ඒ නිසා මේ ඒ ගැන මට වැඩි දෙයක් කියන්න බෑ නමුත් අවුරුදු මං හිතන්නේ 1600කින් 1700කින් විතර මම ටෙලි නාට්‍යයක මම පයවෙ නැහැ තරංග ඉතින් ඒකට හේතුවක් උනේ ඇත්තටම ජයන්ත හොඳ නාට්‍යයක් කරෙන්ද උනේ නැහැ මාව දාලා ජයන්තටත් කතා කරන්න ඉක්මනින් තරංග ඔව් දැන් මොකද මට ඒ ප්‍රශ්නේ තමයි ඔබතුමාට ඉදිරිපත් කරන්න තියෙන්නේ ජයන්ත මහත්තයාගේ මම හැම චිත්‍රපටයක බලලා තියෙනවා අපි ඔක්කොම බලලා තියෙනවා අපි ආයෙත් ඔක්කොම බලන්නවා විතරේ නෑ ඇත්තටම හැම චිත්‍රපටයක්ම බලලා තියෙනවා මම හරි මාතයි ජයන්ත මහත්තයා කමල් ශ්‍රියන්ත ජැක්සන් මහේන්ද්‍ර ඔය හතර දෙනා දාලා එක ෆිල්මයක් කරන්න උවිතරයි හොඳ සුපිරි ෆිල්මයක් ආයි මේ හිට් වෙනවා ඔක්කොම කමයි දැන් මොනාද කියන්නේ චිත්‍රපටි පොඩක් හොඳ ඔබතුමාගේ दिन टीका वेल पे खंडाय मटत्ती संख्या प्रीति तमें अभी खंडाय कदमी सत्र मट गुहाकती मे ताम मे अवधान सामजिक अवधान वटपिटा उड़ा मत इन मट इस जैक्सन का जैक्सन पीट मटपुट सांका हम तीन मेडे गए अद्दी साम जैक्सन बेरोगी नमू ते सहोदरत्ते बंदीम मे मोहते तीन जैक्सन मे मोहते बिर्णमेक मे इला कारण तम मट के अन्न तीन मे हमोगे कपवीम अन्ना मट पोडी मम्मतर की मत नवत नवत की अन्ना मे परपुरे मेहमा क्या मंदने पेरने परंपरा इटे महल तीन मे गुला कपवीम की बुधमागार उदाहरण मम के अन्ना जैक्सन नतीम के अन्नो ने जैक्सन सा सबीता ඔය මේ අකාල සන්ධ්‍යාවේ රඟපාන උඩ මට මතකයි රංගන අපි සාල වලක් කපලා ඌරා වල කියලා කියන්නේ ඒක සාල වලක් කපලා ඒ වලේ දැන් මේ දෙන්නව දානවා මේ සටන දැන් රූගත කිරීමට අපි දන්නවනේ අවු වෙනකන් ඉන්න ඕනේ වලාගුළුේ පස්ස වල තියෙනවනේ මේ දෙන්න වලින් එළියට එන්නේ අර කට්ට අවුෙම ඉන්න දැන් මම කල්පනා කළේ සමගෙන අර සබන් වල සිටියද සුර ගම්ිතා මෙච්චර ලස්සන නමක් තියෙනේ ඒ පිච්චෙනවද पस मम अर कुड़े कुड़े बूते पागे मैं कैपीम मेमो दिखाई विशिष्ट इत कमल तत्म श्रीयांत वसंत महेंद्र सर मेत लंका पल मारे अरे दर्वा अरे मन विस्मोनी मारे बैगे महेंद्र हरि प्रशंसा बड़ी बलपू नाट्यु चैनल के खाली टेस्ट ट्रांसमिशन इट गुड़का बाहे बल विस्मे गुड़का बल इक चलते अक्ल मैं तम जीवन जीवक जीवन 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 मैं मारे मैं मारे मे වෙන වර්ෂන් එකක් මේ වර්තමාන. හැබැයි මේ මම හිතන්නේ පරි අර ඇබ්සර්ඩ් ඇබ්සර්ඩ් ෆෝමේෂන් එක තමයි මුල් ට්‍රේලරම එකම ලියවිලා තිබුණේ. හොඳයි. ඒ අතරේ ජයන්තයි ඔයාගේ චිත්‍රපටවල රාජේෂ් කන්නත් ඉඳලා තියෙනවද? අප්පටි. රාජේෂ් කන්න හිටියා. රාජේෂ් කන්න අපි ඉස්කෝලේ යන කාලේ අපි ප්‍රියතම නළුවා. අපි කොහොම සෙට් එකක් හිටිය කොණ්ඩේ විරන්නේ දෙයි කියන කොණ්ඩේ විරන්නේ හැබැයි අපි කොණ්ඩේ ඉදිරි විරන්නේ මොකද නේද කොණ්ඩේ පොඩ ක්‍රේල් වයස් කන්ද කොණ්ඩේ හැබැයි ජාන්ත කොමාරි පීරගෙන හිටියා මම පීරගෙන හිටියා මොකද ඔයා පීරගෙන හිටියා නම් අපි බලමු රාජේෂ් කන්නව අපිට දෙන්න ෆොටෝස් කීපයක්ම ඕ ඒ කාලේ මෙහෙම කොමටික ලෑස්ති කරන් හිටියේ ඕ නේද ඒ කාලේ මෙමේ රාජේෂ් කන්නාගේ නෝන තල්ලු කරලා බිමට ලවලා නේ නේ හේමමාලිනී තල්ලු කරලා රාජේෂ් කන්නා මේක කමල් මේකයි මේ කියන්නේ ආයිටි ෆිල්ම් එක දැන් මම රාජේෂ් කන්නා හරි අසයිනේ මගේ අර ඔලියදී අපි හීරෝස්ලා ඉස්කලන ඔය කාලේ මම ඉස්කලන කාලේ මගේ දැන් ජන සර්පේගේ තියෙන නරුලිලි යුවල චිත්‍රපටය බලන්න යනවා බලන්න රාජේෂ් කන්නාගේ චිත්‍රපටයක්
අපරා දේශ කියලා චිත්‍රපටයක් ආවර සුනිල් චම්පාගේ සිද්ධුදී ඉතින් ඒක තමයි මම රයිස් කරනවා කොහොමද මගේ ෆිල්ම් එක ගත්තා ඒක තමයි මම ඇහුවේ එතකොට අපි සමූහයක් විදියට මෙතන ඉන්න අයගේ සමූහ චාරූප දෙකක් අපි බලමු මොකද එදා අතීතය අපිට මතක් වෙයි ඒක මෑතක ගන්නේ මෙන්න මේක විශේෂ අවස්ථාවක් නේද විශේෂ අවස්ථාවක් මේ විදහාමිනේ මේ මේ දර්ශනතලයේ එදා පණවිඩයක් ආව නේද එදා තමයි ජැක්සන්ගේ ලකුදුව ලකුදුව මාදවි මාදවි ලැබුණා කියන පණවිඩය ආයේ ඔය සීන් එක කරගෙන ඉන්නවා අපි වැවක අපි හිටියේ ඔව් වැවක හිටියා ගණේවත් ගණේවත් හොඳයි හොඳයි මම කාවේ අයියේ වසන්තයි ඔයා තනියෙන් සින්දුවක් ඇහිුවේ නැහනේ එහෙනම් එන්න ඔයාගේ ගීතයක් රස විඳින්න ඉස්සෝදා yes මහේන්ද්‍ර සෝතියයි මහේන්ද්‍ර අයගේ නැටුම් දැකලා තියෙනවානේ මහේන්ද්‍රට මලක් අතට දුන්නම නටන හැටි පෙන්වන්න ආදන්නේ
මලක් කතේ තියන් නටපු නැටුමක් තියෙනවා අපි පොඩ්ඩක් තප්පර කීපයක් සෑහන කාලයක් තිස්සේ මල් අතේ තියන නටන මලක්ද ලස්සන මලක් සෑහන කාලයක් තිස්සේ මල් අතේ තියන නටන එක අර්ථි මල විතරද අතේ තියෙන්නේ मलक मित्र दादी කවල්ලයි සුවඳ දැනි දැනි දැනෙනවා වාට මතකයි අතීතේ ඔයාගේ ලස්සන චිත්‍රපට මතකයන් ඒ සියල්ලත්ම අවදි කරලා ගයන්න සංගීතය ගීතය ඇතරම ගායනා කරනකොට මතක් කරගන්න තියෙන එකම එකනයි ඇතරම එච්.ටි. ප්‍රේමරත්නයන් ඔහු ඇතරම හරිම වෙනස්ම චරිතයක් මට හිතා ගන්න බැරි වුණා ඇත්තටම ඔහු මට මේ පළවෙනි ගීතයත් මං සම්මාන දිනු ගීතයත් මට ලබා දුන්න විදිය කොහොම වුණත් ඉතින් මේ ගීතය මම හිතනවා ඔහුට මේ වෙලාවේ උපහාරයක් වේවා කියලා හොඳයි जीवित
वसंत कुमार अजंता उत्तन मीन उन्माद प्रेमादरी पेली की अड़वे मुल पेली हर इतर गायन करोत मैकेकार मैडर तैग के देने पार्टी नॉन है वो आराम से गिना वाला माल माल लेकिन जाते की है ना अरे बिल्कुल तो मैं जाते की संगीता वार्ता काम स्किल डाल रहा है ये जाते की है सायन ने इन्हें पटांग करने का तुम्हारा मत कोई करी कैलन समनल वसंत अवने संसार सुवन प्रार्थना इंदुनिल दिन सतरंगे उन्माद प्रेमाद रे समनल वसंत अवने संसार सुध प्रार्थना इंदु निर्दिन सत हन्वे ओमसुते सुवंद दैनी दैननवा अंतर्जाले क्याने गी पद रचने आचार्य अजंता रणसिंह राजेश रंगन शिल्पी अमिताभ बच्चन हेलो 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 यस हेलो द जयंत आरल हू इज स्पीकिंग द गामिनी फोन से के वॉइस से के दाला हू इज स्पीकिंग मैं हितवे द मम गेला बेल बेल ना ताता सैमसंग की बात द जस्ट वसंत अमिताभ बच्चन ना पेलावे फोटो अमरणीय फोटो राजेश अमिताभ बच्चन युगे अख वर्णवात् दवंत शिल्पी भारत सिनेमा अभी एगुलांगी चित्रपट बलला मे पिशु हदिन्य सिंधु अग्न
මොකද්ද උනේ අපි මේ මුල හොයවයි කියන්නේ එතකොට එක දවසක් මම ටෙලිනාට්‍යයක රංගපානුව නුවර පැත්තේ නුවර දලදා මාලිගාව අතර මමයි යශෝදා විමල ධර්ම සහෝදරය හිටියේ එකපාර වාහන පේලියක් ඇවිල්ලා නැවතුණා නිකන් ලස්සන දෙවන්ත වාහන එක පැත්තකින් බැස සනත් ගුණතිලක මහත්මයා මම බැලුවා රයිට් මේ හරි සුවිශේෂයිනි අනිත් පැත්තෙන් බහිනවා අමිතා බච්චන් මට දැන් හිතාගන්න බෑ දැන් මෙතන අර ලයිට් බෝඩ් අරේ මේ තියෙන නිසා අමිතා බච්චන්ට තේරුණා මෙතන පොඩි මොකක් හරි රූපගත කිරීමක් එයාත් ඔහොම බලපුවම එතකොටම ඇහැරුණා इंडको मट गलना नमस्ते बाबा हलो दलदा मल दलदागेट मम इली मकड़ूर गंड सन पोड़ वेला अभी सेट इट पास दया सूर्य पिंतूर गाते सद्यावा फोटो एक फोटो एक दटस्कूनी सैंड बैग वेलीगोनी दाने लाइट बैठूने मम बल अमिताभ बच्चन मेद ऊसाई लाइट कार्मिक शिल्पी मंग मल्लिकावे मंग हरी अमिताभ बच्चन आखी एक बार जो पिंतू रे ඊට පස්සේ බැත්තරම් බච්චන්ගේ පින්තූරයක් ගන්න ඕනේ අපිට වැක්ස් මියුසියම් එකට ගිහිල්ලා කිටි රූපේ ගන්න හොඳයි එහෙමනම් ඕගොල්ලන්ගේ අත්නාට්‍ය මතක් වෙන්නත් එක්ක ඔක්කොම අල්ලව ජයන්තයත් එන්න ඉස්සරහට අත්නාට්‍ය මතක් වෙන්නත් එක්ක අපි ඒකේ ගීතයක් සාමූහිකව ගායනා කරමු එන්න ඉස්සරහට Oh, do not let me.
අතීත අපූර්ව නාට්‍යයක් මතක් කරලා අපි සාමූහිකවයි ගීතය ගායනා කළේ අවසන් විනාඩි කීපයට ඇවිත් තියෙන තවත් ලස්සන මතකයක් අවදි කරන්න හදන වෙලාවේ කමල්ලායි මහේන්ද්‍රයත් එක්ක ආසනේ මාරු කරගන්න මාරු කරගෙන ඔයාගේ මයික් එකත් අරන් යන්න වෙයි ඔයාගේ අවසන් ගැයමට මයික් එක ස්ටෑන්ඩ් එක හදාගන්න මෙතන තෙන්න ජයන්ත් අයියේ අවසාන කතාව මම ඔයාගෙන් මතක් කරන්න හදන මදන්නේ වාට මේ අවස්ථාව මතක් වේද කියලා ඔයාගේ කිසියම් නිර්මාණයකට ඔයා දැකලා තියෙනවා සුවිශේෂී චරිතයක් එයාගේ කොණ්ඩේ සහ එයාගේ රැවුල දැකපු විදිහට ඔයා ගොඩක් සතුටු වෙලා එයාට කියලා තියෙනවා මගේ ඊළඟ නිර්මාණයකට ගන්නවා ඔය කොණ්ඩේ හොම්ම දිගට වවන්න ඔය රැවුල හොම්ම දිගට වවන්න කියලා ඔයාට මතක් වුණා ඒ සිද්ධිය මම කැමති ඔයාගෙන් දැනගන්න ඊට පස්සේ වෙච්ච දේ මතකද ඔයාට ඒ එහෙම වෙච්ච කීප දෙනෙක් ඉන්නවා මාස 6කට පස්සේ ආපු හැටි හරිද මතක් වුණාද පොඩ්ඩක් කියන්නකෝ මොකද්ද උනේ කියලා ඔව් මට ඇත්තටම මතක් කරගන්න බැහැ يعني මේ ඒ සහෝදරයාට මං කිව්වා දැන් කොණ්ඩේ වවන්න ඉතින් ඒක කීප දෙනෙකුට කිව්වා අපි දැන් ඔය මම හුඟා කැමති ඔය කොණ්ඩ දානවට වඩා ඔය මේ මේ පිරිනිකල් එක කරනකොට ඒ සබෑ කොණ්ඩ වලින්ම මේ ඉතින් නළුරංග පාවිච්චි කරන්න ඉතින් සෑහෙන කාලයක් තිස්සේ කියන්නේ දැන් කොණ්ඩේ කවන්න මාස 6ක් 7ක් යනවනේ අරුන්දක් ඉඳලා යනවනේ ඔව් ඉතින් එහෙම කිව්වා ඉතින් එයා සම්නිවේදනය නැතුව ගියා කොහොමාරි ඔව් මගේ සහාය අධ්‍යක්ෂවරු එක වැරදි කළේ නැහැ මොකක් හරි කොහොම හරි මට හම්බුනේ නැහැ. ඔව්. ඊට පස්සේ දැන් රෝගත කිරීම අවසන් වුණා. ඔව්. රෝගත කිරීම අවසන් වෙලා තෙල්ලාට්ටිය චිත්‍රපටේ හරි මේ විකාශය වෙන්න හරි දිරගත වෙන්න හරි කිට්ටුම දවසක ආවා. ලොකු කොණ්ඩයක් වගේ මාස 6ක් ගිහිල්ලා කොබේ රවුල බඩ හරියට ඇවිල්ලා ඔව් හයටත් වැඩි කොණ්ඩේ සෑහෙන ඉස්පා ගිහිල්ලා මට ලුකා සර් දැන් ඔන්න වේ පංකෝ අයියෝ දැන් වැඩේ කරලා ඉවරයි නේ අනේ මාස 6ක් තිස්සේ වවල ඉතින් මොකද යන්නේ මම මොකද කරන්නේ මොකද දැන් කොණ්ඩේ කපන්නේ අනේ සැලූන් එක කොණ්ඩේ කපන්නේ අනේ සැලූන් එක ගිහින් කපන්න කොණ්ඩේ ඔව් සුවිශේෂී මන් සලකුණ එවැගේම අපූර්වත්වය ආදරේ ගොඩ බොහොම ස්තුතියි වැඩසටහන සම්බන්ධව හැමෝම පරිස්සමින් ඉන්න මහේන්ද්‍රයි ඔයාටත් එහෙම අය කියන්න තියෙන ඔයාගේ හැකියාව ඒ අපූර්වත්වයට ඒක රටක් ආදරේ කරනවා බොහොම ස්තුතියි හොඳක්ම වේවා ජයක්ම වේවා එවැගේම අපේ කවල්ලායි ලස්සන කතා ටිකක් මතකයන් ටිකක් කතා කළා ඒ අතරේ ඔබ ගැන කතා කරනකොට මේ පරාර්ථකාමීත්වය මෙතන හිටපු අය මතක් කළා ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ නැත්තම් හිතන්නේ දඟකාරකම් ගැන විතරයි ගොඩක් ස්තුතියි ඔය ඇත්තෙන්ම සන්තෝෂයි දෙන් අපේ කණ්ඩායම මේ විදිහට හරි හම්බෙන එක ගැන මම හිතනවා ජයන්තට ලොකු වගකීමක් තියෙනවා මේ අපි ආවව එකතු කරගෙන හා කිව්වා මේක ඉදිරියට ආපහු යලිත් අපේ ඒ කාලේ අපේ යුගයේ ආපහු ඉස්සරහට ගෙනියන්න ලොකු වගකීමක් තියෙනවා. ඔව් ජයන්තයි මං කිව්වා වගේම සර්වකාලීන අධ්‍යක්ෂකවරයා ඔබයි. ඔය අධ්‍යක්ෂණයන් කොයි තරම්නම් අපේ රටේ ජන විඥානය පුබුදුවාලන්නට හේතු වෙන්නට ඇද්ද? ගොඩක් ස්තුතියි අරකට ආසාදනීය පිළිතුරක් දුන්නා. අලුත් වැඩක් මේ ඇත් එක කරනවා. මම තව දෙයක් කියන්න කැමතියි රංගන මේ අපි සියල්ලම වෙනුවෙන්. රංගනත් ඇතුළු ස්වර්ණවාහිනියත් ඇතුළු ඔක්කොම වෙනුවෙන්මත් මේ ඇත්ත වශයෙන්ම අපි අද ප්‍රකාශයට පත් කරපු සතුට ඒ අපි වෙනුවෙන් නෙවෙයි ඇත්ත වශයෙන්ම රසවින්දනයේ ප්‍රේක්ෂකය වෙන්නේ ඔව් ඇත්ත වශයෙන්ම ඒ ඒ එහෙම ලොකු සතුටක් අපිට නැහැ අපිට තියෙන්නේ ඇත්ත වශයෙන්ම සතුටකට වඩා ඊට වඩා බරහැරුම් මොකද්ද බරක් තියෙන්නේ හැබැයි අපි හිතනවා අපි ඔබ සතුටට පත් කරන්න ඕනේ කියලා දැන් ප්‍රේක්ෂකයෝ එහෙම නැත්නම් ශ්‍රාවකයෝ මේ 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 හැමෝම යම්කිසි පීඩාවකට පත් වෙලා ඉන්නේ ඉතින් මේ මානසික විඩාව ඒ මානසික පීඩනය මුදා පාරසික පීඩනය මිදෙන්න අපේ මේ සහෝදරුන්ගේ ගායනාවන්ගෙන් මේ කරපු අහිංසක විහිළුවලින් සතුටක් ලැබුවා නම්
ඒක ලොකු සතුටක්. ඒ අවස්ථාව අපට උදා කර දීම පිළිබඳව රංගනටත් ස්වර්ණවාහිනියටත් මම ස්තුතියන්ත වෙනවා. ආවාට පැමිණියාට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ රටේ යෝධ චරිතයක් දයන්ත කලා ශිල්පියෙක් ශ්‍රියන්ත වෙන්ඩිස් අයියේ ඔයාට ආදරයෙන් ගෞරවයෙන් ස්තුතියි කියලා කියන ගමන් අපි රසවින්දනයයි මේ එකතු කළේ. මේ මොහොතේ මානසික සුවතාවය රටට අවශ්‍යයි. ඒ හින්දායි අපි මේ හිතේලනතර දිගටම පවත්වාගෙන යන්නේ. මෙයා මෙතනට ආවේ අවදානම දරාගෙනයි මෙතනට එන්නේ. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ ප්‍රේක්ෂක රසවින්දනය වෙනුවෙන් යමක් කියලා අපි සමු ගන්න ඔයාට අවස්ථාව දෙනවා. ඇත්තටම මම හිතන්නේ මේ වකවානුව මේ කොරෝනා පීරියඩ් එකටම අපි ඉන්නේ. අපි මේ වෙලාවේ 2013 ජනවාරි 1 වෙනිදා අපි මේ මැදිරියටම ආවා ස්වර්ණ වාහිනියෙම. ඊට අවුරුදු 8කට පස්සේ තමයි නැවත අපි එන්නේ. මම හිතන්නේ මේ කණ්ඩායම එකතු කරන්නට පුළුවන් උනේම ස්වර්ණ වාහිනියට පමණයි. ඒක නිසා ස්වර්ණ වාහිනියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මොහොතේ පීඩාවට පත් වී සිටින සහ මේ මොහොතේ මේ ප්‍රශ්නයත් එක්ක ගනුදෙනු කරන සීළු දෙනාට ආදරයෙන් කියනවා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුහුණු පොතත් ගනුදෙනු කරන හැමෝටම කියනවා මම හිතන්නේ අපි එනවායි කියලා ධම්මහැටි මුහුණු පොත පුරාවට මහා දැවැන්ත ප්‍රතිචාර ගොඩක් ආවා. ලක්ෂ ගාණක් බොහොම ස්තුතියි බොහොම පිං. අපි වෙනුවෙන් මේ ආදරේ බෙදා හදාගත්තාට. ඒ වගේම අපි ආදරෙන් ඉල්ලා සිටිනවා මුහුණු ආවරණේ නිවැරදිව පළඳින්න, දෑත් පිරිසිදු කරන්න, මීටරේ දුර තියාගන්න. අපි ඉතිහාසයේ ඉඳලා බොහොම අභිමානවත් ජනතාවක්. අපි මේ ජයග්‍රහණයන් හඹාගිය මිනිස්සු. ඒ නිසාම අපට මෙය ජයගත හැකි. හැබැයි එකම ස්වයන්ත මේකේ වැදගත්ම දෙයක් තියෙනවා. මං හිතන්නේ අපි වඩාම අපි මේ අවධාරණය කරන්නේ ඔය මාස්ක් එක දාන එකයි අතපය හොදන එකයි ඔය වගේ දේවල්. ඊට වඩා මං හිතනවා මිනිස්සු හිතන්න ඕනේ තමන්ගේ ශරීර වල තියෙන තමන්ගේ ඒ ප්‍රතිශක්තිය ගැනත් හිතන්න ඕනේ. තමන් කන බොන දේවල්, තමන්ට තියෙන ඒ ලෙඩ රෝග වල තියෙන තත්ත්වයන් ඇති කරන ආහාර පාන ගැනීම් වලින් වැළකිලා තමන්ගේ ඒ රෝගී තත්ත්වයන් වලින් මිදිලා ව්‍යායාම කරලා හොඳ නිරෝගිමත් ජීවිතයක් ගත කරොත් මං හිතන්නේ ඇඟට ওই වෛරසයක් ඇතුල් වුණා දන්නේ නැතුවම එළියට යනවා. ඒක නිසා ඒක හොඳින් තේරුම් ගන්න ඒකේ අවදානම තියෙන්නේ ඇත්තෙන්ම වෙන අයට මේක බෝ වෙන්න Tamangen තියෙන ഇടකඩ. එහෙම නැතුව නිරෝගී පුද්ගලයෙක් නම් බොහෝ විට හිත ශක්තිමත් කරගන්න උග්‍රෙන් පල්ලෙහාට යන්න නොදෙන පිළිවෙලට උණු වතුර ඒ වගේම වැදගත් විදිහට තමන්ගේ ඒ චර්යාවන් කරන්න හුමාලය අල්ලලා ඒ වගේ දේවල් කරමින් හිටියොත් තමන්ට පුළුවන් වෙයි සෑහෙන දුරට අපේ අතරෙම මේක මර්ධනය කරගන්න. ඒ අතරේ ඔය ශ්‍රියන්ත කියපු ඒ කතාවත් ඉතාමත් වැදගත්. හොඳයි එහෙනම් ඒ සමාවෙන්න මේ මම කමල්ට බොහොම ස්තුතියි. මම හිතන්නේ අමතර කාරණා පෙළගුත් කිව්වා. ඒක නෑ මෙයාට මතක් වුණා ප්‍රතිශක්තිකරණය කිව්ව ගමන් මෙයා නිරෝධායන වෙන අවස්ථාවේ ගෙනල්ලා දීපුවා. ඒ කියන්නේ ඒ තරම් එයා හොඳින් සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන ස්වයං නිරෝධායන ලක්කලා හිටියා. ලක්කලා හිටියෝ. එතකොට මට සෑහෙන දව කරලා ඉතින් මම හිතාගත්තා මම මෙහෙම යනවා කියලා. මේක මම ප්‍රධානපති මේකයි කොරෝනා රස්තිය අදු ගහන්නේ නෑනේ. අපිනේ රස්තිය අදු ගහන්නේ. ඔව්. ඒකන්ද අපි රස්තිය අදුන ගහ හිටියම කොරෝනාට රස්තිය අදු ගහන්න බැරි වෙන්නේ. ඔව්. ඒ වගේම ඇත්තටම මේ මං ගෞරවාන්විත කාරණාවක් ඉල්ලනවා මේ මුහුණු පොත පාවිච්චි කරන අයගෙන් බොරු ප්‍රවෘත්ති යවන්න එපා. පහුගිය දවස්වල අපේ මේ ශිල්පියෙක් පිළිබඳව බොහොම බැරි ප්‍රවෘත්තියක් ගියා. මොකද එහෙම වුණාම වෙන දේ මෙන්න මෙච්චරයි. මොකද එහෙම වුණ හැටි මේ මුළු සමස්ත සමාජයම බය වෙනවා. බය වුණ හැටි අපේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. ඒක නිසා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දෑත් එකතු කරලා ඉල්ලනවා. අනේ කවුරුවත් බොරු වැරදි ප්‍රචාර මේක ඇතුලේ යවන්න එපා. සත්‍යයට මුහුණ දෙන්න, ඇත්තට මුහුණ දෙමු. එතකොට අපිට මේ ජයගත හැකිය. අපට ජයගත හැකි පරිස්සමෙන් ඉන්න ඔබ වෙනුවෙන් අවදානම් දරාගෙන මේ ශිල්පීන් ශිල්පිනියන් රසවින්දනය මුසු කරන්ට ආවේ. එහෙනම් සමුගන්නට සූදානම් වෙන්නේ කවල් අත්තරාරච්චිගේ ගැයුමකින්. අපි එමනම් සමුගන්න ඔබට පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරන ගමන් අහස උසට තනියම ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද ඌ හේ
Jayaka